යුව බය කරන්න බොරුවට කන්න හදනවා වගේ ඇක් කරත් මේ වෙලාවේ ශයන්ලූට දැනෙනවා ලියුගේ ලේවල ලොකු බලයක් තියෙනවා කියලා. ලියුගේ මායා බලය අනිත් දෙවියන්ට සාපේක්ෂව අඩු වුණත් ලියුගේ ලේවල අනිත් අයට බලය දෙන්න වගේම ලෙඩ සුව කරන්න පුළුවන් ලොකු බලයක් තියෙනවා. මේක ලියු එයාට අනතුරක් වෙයි කියලා බයට මෙච්චර කාලයක් හංගගෙන හිටියත් අන්තිමේදී ශයන්ලූ මේ රහස හොයාගන්නවා. ඉතින් ශයන්ලූටත් ඕනේ එයාගේ බලය වැඩි කරගන්න එක නිසා ශයන්ලූ එක පාරටම ලියුගේ ලේ බොන්න පටන් ගන්නවා. මේකෙන් ලියු හොඳටම බය වෙනවා වගේම ලියු ශයන්ලූගෙන් ඈත් වෙනවා. ශයන්ලූට තේරෙනවා ලියු මේ පාර නම් එයාට ගොඩක් බය වුණා කියන එක. ඊළඟට ශයන්ලූ ලියු ආයෙත් ගඟ ළඟට එක්කගෙන යනවා වගේම ශිචි තාමත් ලියු වෙනකන් ගඟ ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ශයන්ලූ ලියුව දාලා යන්න යනවා වගේම මේ වෙලාවේ ශිචි දකිනවා ලියුගේ බෙල්ල තියෙන මාක් එක. ලියු සහ ශයන්ලූ අතර සම්බන්ධයක් තියෙනවා කියලා ශිචි හිතනවා වගේම මේකෙන් සිචීට ගොඩක් අප්සෙට් යනවා. ශයන්ලූ ලියුව ඇරලවලා ආපහු කඳ උරට යද්දි ෂුවන්ගේ සෙබළුන් පිරිසක් ශයන්ලූට පහර දීලා ශයන්ලූව අල්ලගන්න උත්සාහ කරනවා. ශයන්ලූ කියන්නේ ගොඩක් බලවත් වගේම හොඳ මොළයක් තියෙන දක්ෂ කෙනෙක් නිසා ෂුවන්ට ඕනේ කරන්නේ ශයන්ලූව එයත් එක්ක වැඩ කරන්න කැමති කරව ගන්න. ඒත් ශයන්ලූ එයාගේ රාජ්‍ය වෙන චෙන්ග්‍රොන් වලට පක්ෂපාතී කෙනෙක් නිසා ශයන්ලූ මේකට කැමති වෙන්නේ නැහැ. ෂුවන්ගේ සෙබළු උත්සාහ කරන්නේ ශයන්ලූව අල්ලගෙන අරගෙන යන්න. ඒත් ශයන්ලූ කියන්නේ ඔලු නවයක් වගේම ජීවිත නවයක් තියෙන බලවත් යක්ෂයෙක් නිසා මේ අයට ශයන්ලූට කිසිම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒත් මේ සටනෙන් ශයන්ලූගේ අභ්‍යන්තර ශක්තිය ගොඩක් අඩු වෙනවා වගේම මේ නිසා ශයන්ලූ ලියුව හොයාගෙන යනවා. මේ අතරේ ලියු ශයන්ලූට දෙන්න විෂ බෙහෙත් එකක් හදනවා. ලියු මේ බෙහෙත් එක හදන ගමන් ශයන්ලූට ශාප කරනවා ඔලු නවයේ යක්ෂයා කෑම කද්දි හුස්ම හිරවලා මැරෙන්න ඕනේ. එහෙම නැත්නම් වතුර බොද්දි වතුර හිරවලා මැරෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඇවිදිද්දි වැටිලා හරි මැරෙන්න ඕනේ කියලා. ලියු තරහෙන් මෙහෙම කියලා අනිත් පැත්ත හැරෙද්දි තමයි දකින්නේ ඇඳ උඩට වෙලා එයා දිහා බලන් ඉන්න ශයන්ලූව. මේකෙන් හොඳටම බය වෙන ලියු කියනවා මම ඔයාට ශාප කරේ නෑ කියලා. ශයන්ලූ එක පාරටම එයා ළඟට එන එකෙන් ලියු බය වෙනවා ශයන්ලූ එයාට ගහන්න හදනවා කියලා හිතලා. ඒත් එක පාරටම ශයන්ලූ ලියුව ඇදලා අරගෙන ලියුගේ ලේ බොන්න පටන් ගන්නවා. ටිකක් වෙලා ලේ බීලා ශයන්ලූ ලියුගෙන් අහන්නේ ඔයා මට බයයිද කියලා. එයා ශයන්ලූට බය නෑ කියලා කිව්වොත් ශයන්ලූට තරහයයි කියලා හිතලා ලියු කියනවා ඔව් මම ඔයාට බයයි කියලා. ඒත් ශයන්ලූ ආයෙත් කියන්නේ ඔයා මට බය නෑ කියලා මම දන්නවා කියලා. ලියු කියනවා ශයන්ලූ කලින් දවසේ ගඟ ළඟදී එයාගේ ඇඟේ රහස දැනගත්ත වෙලාවේ එයාව කන්නේ නැතුව ලේ ටිකක් විතරක් බිව්ව නිසා එයා දන්නවා කියලා ශයන්ලූ එයාට හානියක් කරන්නේ නෑ කියලා. ඒ නිසයි මම ඔයාට බය නැත්තේ කියලා ලියු කියනවා. ශයන්ලූ ලියුට කියන්නේ එයා දැනට ලියුගේ ලේ ටිකක් විතරක් බිව්වට සමහර විට ඉස්සරහට මට ඔයාව කන්න ඕන වෙන්නත් පුළුවන් කියලා. ඒත් ඉතින් ශයන්ලූ මොනවා කිව්වත් ලියු නම් මේ කිසි දෙයකට බය වෙන්නේ නෑ කියලා ශයන්ලූට තේරෙනවා. ඊළඟට ශයන්ලූ ලියුගේ ඇඳෙන් නිදාගන්නවා වගේම මේ නිසා ලියුට බිම නිදාගන්න සිද්ධ වෙනවා. ඒත් ලියුට නිින්ද යන්නේ නැති නිසා ලියු ශයන්ලූට කතා කරන්න හැදුවත් මේ වෙලාවේ ලියුට තේරෙනවා ශයන්ලූ එයාගේ ශක්තිය වැඩි කරගන්න ගත්ත විෂ බෙහෙත් නිසා ශයන්ලූට මේ වෙද්දි හෙල්ලෙන්න බෑ කියලා. ඉතින් ඊළඟට ලියු කරන්නේ අඟුරු කෑල්ලක් අරගෙන ඇවිත් ශයන්ලූගේ මූණේ ඇස් හතක් අඳිනවා වගේම මේ වෙලාවේ ශයන්ලූට හැරෙනවා. ඒත් ඉතින් ශයන්ලූට තාමත් හෙල්ලෙන්න බැරි නිසා ලියු එයා ළඟ තියෙන වානර කැඩපතෙන් ශයන්ලූට පෙන්නනවා එයාගේ මූණේ දැන් ඔක්කොම ඇස් නවයක් තියෙනවා කියලා. මේ වෙලාවේ ශයන්ලූට ලියුව කන්න තරම් තරහක් ආවත්
ශ්‍යාංලූට හෙල්ලෙන්නවත් බැරි නිසා ශ්‍යාංලූට කරන්න පුළුවන් වෙන්නේ ලියු දිහා තරහෙන් ඔරවගෙන බලාගෙන ඉන්න එක විතරයි. ලියු ශ්‍යාංලූගෙන් ආයෙත් අහන්නේ ශ්‍යාංලූගේ ඔළු නවයේ තියෙන්නේ කොහොමද කියලා, එයාට පෙන්වන්නේ කවද්ද කියලා. ශ්‍යාංලූ තරහෙන් ලියුට කියනවා මම අනිවාර්යෙන්ම තමුන්ව කනවා කියලා. ඒත් ලියු ශ්‍යාංලූට කියන්නේ මම අපිරිසිදු එක ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මටත් ඒක ප්‍රශ්නයක් නෑ කියලා. මෙතනින් නවතින්නේ නැති ලියු ඊළඟට ශ්‍යාංලූගේ තොල් අඟුරු වලින් පාට කරන්න පටන් ගන්නවා. මේ වෙද්දි නම් ශ්‍යාංලූගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ. ඒත් ඉතින් ශ්‍යාංලූට මේ වෙද්දි කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. තවත් වෙලා හිටියොත් ශ්‍යාංලූ එයාව ඇත්තටම කයි කියලා බය වෙන ලියු ශ්‍යාංලූට කියනවා එයා දවස් කීපයකට අතුරුදහන් වෙන නිසා එයාව මේ දවස් ටිකේ හොයන්න එපා කියලා. ඔයාගේ තරහ අඩු වුණාම මම ආයෙත් එන්නම් කියලා ලියු මෙතනින් පැනලා දුවනවා. ලියු එයාගේ කාමරෙන් එළියට යද්දී සිචීව හම්බ වෙනවා. ලියු සිචීට කතා කරද්දී සිචී ගොඩක් සතුටින් එනවා ලියු දැන් එයත් එක්ක තරහ නැතුව ඇති කියලා හිතලා. ඒත් මේ වෙලාවේ සිචී දකිනවා ආයෙත් ලියුගේ බෙල්ලේ තියෙන මාක් එක. ඒ වගේම ලියු සිචීට කියනවා ශ්‍යාංලූට ටිකක් මහන්සි නිසා ඇතුලේ නිදාගන්නවා කියලා වගේම ඒ නිසා කාටවත් මගේ කාමරය ඇතුළට යන්න දෙන්නේ නැපා කියලා. මෙහෙම කියලා ලියු මෙතනින් යනවා පකේම සිචී මේ වෙලාවෙත් හිතන්නේ ශ්‍යාංලූ සහ ලියු අතරේ ඇත්තටම සම්බන්ධයක් තියෙනවා කියලා. මෙහෙම පැනලා යන ලියු ගිහින් හැංගෙන්නේ ෂුවන්ගේ වයින් ගබඩාවේ. ලියු හිතනවා ශ්‍යාංලූ කොච්චර බුද්ධිමත් වුණත් එයා මෙතන ඉන්නවා කියලා ශ්‍යාංලූට කොහොමටවත් ගෙස් කරන්න බැරි වෙයි කියලා. මේ වෙලාවේ ලියුට ඇහෙනවා ෂුවන් එයාගේ ආරක්ෂකයෙක් එක්ක රහසින් කතා කරන දෙයක්. ෂුවන් මේ වෙලාවේ එයාගේ ආරක්ෂකයා එක්ක කතා කරන දෙයින් ලියු තේරුම් ගන්නවා කලින් දවසේ ශ්‍යාංලූට පහර දීලා තියෙන්නේ ෂුවන්ගේ සබලු කියන එක. ඒ වගේම ෂුවන් එයාගේ ආරක්ෂකයාට අණ කරනවා ශ්‍යාංලූ මේ වෙද්දි ඉන්නේ බරපතල විදියට තුවාල වෙලා නිසා ශ්‍යාංලූ මේ දුර්වල වෙලා ඉන්න වෙලාවේ කොහොම හරි හොයාගෙන අල්ලගන්න කියලා. ශ්‍යාංලූ එයාට කොච්චර වද දුන්නත් ලියු මේ වෙලාවේ හිතන්නේ ශ්‍යාංලූට පරිස්සමින් පැනලා යන්න පුළුවන් වෙයිද කියන එක ගැන. ඊළඟ දවසේ උදේ ලියු වයින් ගබඩාවෙන් එළියට ඇවිත් හොරෙන්ම ෂුවන් උයන ගමන් තිබ්බ කෑම කන්න උත්සාහ කරනවා වගේම මේ වෙලාවේ ලියුව ෂුවන්ට අහුවෙනවා. ලියු කියනවා එයාට මෙතනින් සුවඳක් ආව නිසායි මෙතනට ආවේ කියලා. ඉතින් ෂුවන් ලියුට ඉන්වයිට් කරනවා එයත් එක්ක කෑම කන්න. කෑම කාලේ ඉවර වෙලා ලියු මෙතනින් යනවා වගේම මේ වෙද්දි ෂුවන්ටත් ලියු ගැන සැකයක් ඇති වෙලා තියෙනවා වුණත් ෂුවන් හීනකින්වත් හිතන්නේ නැහැ මේ ඉන්නේ යාගේ නැති වුණ නංගි ෂාඔයාවෝ කියන එක. මේ අතරේ ශ්‍යාංලූ ගඟ ළඟට වෙලා වතුරෙන් එයාගේ මූණ දිහා බලාගෙන ඉන්නවා වගේම ලියු කලින් දවසේ කරපු දේවල් මතක් වෙලා ශ්‍යාංලූට හොඳටම තරහ යනවා. මේ වෙද්දි ශ්‍යාංලූ ලියුව මරන්න තරම් තරහකින් හිටියත් ශ්‍යාංලූ හිතා ගන්නවා එයා මේකට ලියුගෙන් ටිකෙන් ටික පිළිගන්නවා කියලා. මෙහෙම දවස් කීපයක් යාට පස්සේ දවසක් රැක චබි ශ්‍යාංලූට කියනවා ලියු මේ කඳවුර ළඟට ඇවිත් ඉන්නවා කියලා. මේ අතරේ අපිට පෙන්වන්නේ කැලේ ගහක් උඩට වෙලා වානර කැඩපතේ තියෙන ශ්‍යාංලූගේ මුණ දිහා බලාගෙන හිනාවෙන ලියුව. මේ වානර කැඩපතට පුළුවන් ඒක අයිති කෙනා කැමති මතකයන් ගබඩා කරගන්න. ඉතින් ඒ විදියට එදා ලියු අඟුරු වලින් ඇඳපු වෙලාවේ ශ්‍යාංලූගේ මුණ තමයි මේ වෙද්දි කැඩපතේ තියෙන්නේ. ඊළඟට ලියු කල්පනා කරන්නේ එයා කොහොමද ශ්‍යාංලූගෙන් සමාව ගන්න කියලා. මේ වෙලාවෙම මෙතනට ශ්‍යාංලූ එනවා වගේම මේකෙන් බය වෙන ලියු ශ්‍යාංලූට කියන්නේ එයා ශ්‍යාංලූට ඔප්ෂන්ස් තුනක් දෙන්නම් කියලා. පළවෙනි එක මට කසපාර 40ක් දෙන එක. දෙවෙනි එක මාව මෙතනින් පන්නලා දාන එක. තුන්වෙනි එක මං කියන දේවල් අහගෙන ඉන්න එක කියලා ලියු කියනවා. ඒ ශ්‍යාංලූ කරන්නේ එක පාරටම ලියුගේ ළඟට ඇවිත් ලියුගේ ලේ බොන එක.
මුලද ලියුට මේකෙන් පොඩි වේදනාවක් දැනුණත් මේ වෙද ලියු මේකට හුරු වෙලා ඉන්නේ. ඒ නිසා චයන්ලු එයාගේ ලේබනකම් ලියු කරන්නේ හඳ දිහා බලාගෙන ඉන්න එක. චයන්ලු වෙනදට වඩා වැඩියෙන් ලේබොන නිසා ලියුට එක පාරටම පෙනීම බොඳ වෙන්න පටන් ගන්නවා. මේ නිසා ලියු චයන්ලුට කියන්නේ ඔයාට ඔලු නවයක් තියෙනවා කියලා දැනන් හිටියට බඩවල් නවයකුත් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ කියලා. මේකෙන් තරහා යන චයන්ලු ලේබොන එක නවත්තලා අහන්නේ මම අද ඔයාව කෑවනම් හොඳයි කියලා. ඒත් ලියු චයන්ලුට කියනවා අද හඳපායලා තියෙන ලස්සන දවසක් නිසා මාව මරලා අද දවස කැත කරන්න එපා කියලා. ලියු ආයෙත් චයන්ලුට එයාගේ ඔලු නවය ගැන කියලා විහිළු කරන නිසා තරහ යන චයන්ලු ලියුව බය කරනවා. ඊළඟට ලියු චයන්ලුට කියන්නේ චයන්ලු එයාව මැරුවත් එයා බය නැහැ කියලා. මොකද එයා තනි වුණ කෙනෙක් කියලා ලියු කියනවා. ලියු එයාට පොඩි කාලේ විඳින්න සිද්ධ වුණ දේවල් ගැන චයන්ලුට කියනවා වගේම මේ දේවල් නිසා චයන්ලුට එයාගේ පොඩි කාලේ එයාට විඳින්න සිද්ධ වුණ දේවල් මතක් වෙනවා. ලියු චයන්ලු එක කතා කරලා ගහින් බහින්න උත්සාහ කරනවා. ඒත් එක්කම චයන්ලු කරන්නේ එයාගේ බලයෙන් ලියු එල්ලිලා ඉන්නත් කඩලා දාන එක. මේ නිසා ලියු ගහෙන් බිමට වැටෙනවා වගේම මේකෙන් ලියුගේ කකුලක් හොඳටම තුවාල වෙනවා. ඒත් චයන්ලු නම් ලියුව ගණන් ගන්නේ නැතුව මෙතනින් යන්න යනවා. ලියු ගොඩක් අමාරුවෙන් ගෙදර යන්න හදද්දී ලියුව හොයාගෙන ආව සිචිව හම්බ වෙනවා. ලියුට තුවාල වෙලා කියලා දකින සිචි කලබල වෙනවා වගේම මේ වෙලාවෙත් ලියුගේ බෙල්ලේ තියෙන මාක් එක දැකලා සිචි තේරුම් ගන්නවා අදත් ලියු ගිහින් තියෙන්නේ චයන්ලුව හම්බ වෙන්න කියලා. සිචි යාගේ බලයෙන් ලියුගේ කකුල හොඳ තත්ත්වයකට ගන්නවා වගේම ඊළඟට ලියුව පිටේ තියාගෙන බෙහෙත් ශාලාවට අරගෙන යනවා. අද තමයි ජුවාන්ගේ විවාහය සිද්ධ වෙන්නේ. ජුවාන් ගණිකාවකට ආදරය කරලා තියෙනවා වගේම මේක දැනගත්තම ලියු ඒ කෙනාව ගණිකා නිවාසයට සල්ලි දීලා එකගෙන ඇවිත් ජුවාන්ට විවාහ කරලා දෙනවා. මේ වෙද්දි ශිචි බෙහෙත් ශාලාවට ඇවිත් අවුරුදු 6ක් ගත වෙලා තියෙනවා. දවසක් ශිචි සහ ලියු දෙන්නා ගඟ ළඟට වෙලා ඉද්දි මෙතෙන්ට චයන්ලු එනවා ලියුව එක්කගෙන යන්න. ඒත් ශිචි කැමති වෙන්නේ නැහැ ලියු චයන්ලු එක්ක යන එකට. මේ නිසා සිචි ලියුගේ අතින් අල්ලගෙන චයන්ලුට කියන්නේ ලියු ආයෙත් චයන්ලු එක යන්නේ නැහැ කියලා වගේම කියන්න තියෙන දෙයක් මෙතනදිම කියන්න කියලා. මේකෙන් තරහ යන චයන්ලු එයාගේ බලයෙන් සිචිට පහර දෙන්න හදනවා වගේම සිචිත් එයාගේ බලයෙන් චයන්ලුට පහර දෙන්න හදනවා. මේ දෙන්න අතර සටනක් ඇති වෙයි කියලා බයට ලියු ඉක්මනටම මැද්දට ඇවිත් සිචිට ගෙදර යන්න කියලා චයන්ලු එක මෙතනින් යන්න පිටත් වෙනවා. චයන්ලු ලියුව ගඟේ වෙනත් ඉවුරකට එක්කගෙන යනවා වගේම චයන්ලු ලියුගේ පොඩි කාලේ සිද්ධ වුණ දේවල් ගැන අහනවා. ලියු කියනවා එයාව පොඩි කාලේ වලික නවයක හිවලෙක් අවුරුදු 30ක් තිස්සේ හිර කරගෙන හිටියා කියලා වගේම ඒ හිවලට එයාගේ බලය වැඩි කරගන්න එයාව කන්න ඕනේ වුණා කියලා. මේ හිවලා ලියුව ඒ කියන්නේ ෂාඔයාවව කන්න ලේසි වෙන්න ෂාඔයාවගේ ඇඟේ තියෙන දිව්‍ය ශක්තිය ෂාඔයාවගේ ලේවලට ඇතුල් වෙන්න එක එක විදිහේ බෙහෙත් දීලා තියෙනවා. ඒ බෙහෙත් වලින් දැනෙන වේදනාව මනුස්සයෙක්ට දරා ගන්න ගොඩක් අමාරු වේදනාවක්. මේක අහන් ඉඳලා චයන්ලු කියන්නේ ඒ තරම් වේදනාවක් දරාගත් කෙනෙක් විදියට එයා දුන්න කසපාර 40 ලියුට සැහැල්ලු වැඩි කියලා වගේම ඊළඟ පාරේ යා ලියුට වද දෙන්න වෙන දෙයක් හොයාගන්න ඕනේ කියලා. ඒත් ලියු කියන්නේ එයා ඒ කාලේ ඇති තරම් වේදනාව වින්ද නිසා දැන් අනිත් අයට වඩා එයා වේදනාවට බයයි කියලා වගේම ඒ වේදනාව ඉවස ගන්න බැරුව එයා ගොඩක් පාරක් සිය දිවි නසා ගන්නත් හැදුවා කියලා. මේක අහලා දුක හිතෙන චයන්ලු ලියුගේ ඔලුව අත ගන්න හදද්දි ලියු හොඳටම බය වෙනවා චයන්ලු එයාට ගහන්න හදනවා කියලා හිතලා. ඒ චයන්ලු ලියුගේ ඔලුව අත ගන්නවා වගේම මේකෙන් පුදුම වෙන ලියු චයන්ලුගෙන් අහන්නේ ඇයි අද අමුතු විදියට හැසිරෙන්නේ කියලා.
ශියන්ලෝ මේකට කිසිම දෙයක් කියන්නේ නැතුව ගඟ මැද්දට ගිහින් ලියුටත් එයා ළඟට එන්න කියලා කියනවා. ශියන්ලෝට වතුර උඩ ඇවිදින්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේම ලියු ශියන්ලෝගේ අතින් අල්ලගත්තම ලියුටත් වතුර උඩ ඇවිදින්න පුළුවන් වෙනවා. ශියන්ලෝ ලියුව ගඟ මැද්දට එක්කගෙන යනවා වගේම මේ දෙන්නම ගොඩක් ආසාවෙන් ලස්සනට පායලා තියෙන හඳ දිහා බලන් ඉන්නවා. ශියන්ලෝ ලියුට කියනවා ජීවිතය කියන්නේ ගොඩක් වටින දෙයක් කියලා වගේම ජීවත් වුණත් විතරයි මේ වගේ ලස්සන දර්ශන බලන්න පුළුවන් වෙන්නේ කියලා. ඒත් ලියු කියනවා කොච්චර ලස්සන දර්ශනයක් වුණත් හැමදාම දකිද්දි ඒකේ ලස්සන පේන්නේ නැතුව යනවා කියලා වගේම කෙනෙක් අපේ ළඟින් ඉන්නවා නම් විතරයි ඒ දේවල් වල ලස්සන අපිට හැමදාටම දකින්න පුළුවන් වෙන්නේ කියලා. මේ වෙලාවේ ශියන්ලු එයාගේ අතින් අල්ලගෙන ඉන්න ලියු දිහා බලාගෙන ඉන්නවා. ශියන්ලුගේ හිතේ ලියු ගැන තියෙන අනුකම්පාවක්ද ආදරයක්ද කියලා අපි කතාව ඉස්සරහට බලමු. ඊළඟට මෙයාලේ අනාතරේ ලියු ශියන්ලුට කියනවා මේ වෙද්දි ජෙන්ග්‍රොන් හමුදාවට උදව් කළා වැඩක් නැහැ කියලා වගේම ඒ නිසා ශියන් රජතුමාට පක්ෂපාතී වුණා නම් හොඳයි කියලා. ලියුගේ කතාව නිසා තරහ යන ශියන්ලු එයාගේ සර්ප ඇස් වලින් ලියු දිහා බලලා එයාගේ බලයෙන් ලියුව හිර කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ලියුගේ නහයෙන් ලේ එන්න පවා පටන් ගන්නවා වගේම ලියු ශියන්ලුගෙන් සමාව ඉල්ලනවා එයා කිව්ව දෙයට. මේ වෙද්දි හොඳටම තරහෙන් ඉන්න ශියන්ලු ලියුව ගඟිවුරට අරන් ඇවිත් උඩ ඉඳන්ම අතාරිනවා වගේම ලියු වෙනකම් බලාගෙන හිටපු සිචි ලියුව අල්ලගන්නවා. ඊළඟට මේ දෙන්නා බෙහෙත් ශාලාවට යනවා වගේම මේ දවසේ නම් ලියුගේ බෙල්ලේ කලින් වගේ මාක් එකක් නැහැ කියලා දැකලා සිචිට සතුට හිතෙනවා. මේ අතරේ චෙන්ග්‍රොන් හමුදා කඳවුරේ මියස්මා කියලා රෝගයක් පැතිරිලා යනවා කියලා ශියන්ලු දැනගන්නවා වගේම මේ වෙද්දි සෙබළු ගොඩ දෙනෙක්ට මේ රෝගය වැළඳිලා තියෙනවා. ඊළඟ දවසේ මේ කිංෂුයි නගරයට ඉහළ පෙළේ පවුලක කරත්තයක් එනවා. මේ කරත්තයෙන් එන කාන්තාවට මේ නගරයේ ඉන්න ලොකුම දානපතියා වගේම කිංෂුයි නගරෙන් භාගයක්ම අයිති වෙන කිංෂුයි වල දෙවනි රජු විදියට හඳුන්වන යූ මාස්ටර් කියන කෙනා තාචාර කරනවා දැකලා හැමෝම පුදුම වෙනවා. ඊළඟ දවසේ මාසේ හදිස්සියේම බෙහෙත් ශාලාවට දුවගෙන ඇවිත් කියන්නේ මාස්ටර් යූ එයාට අයිති ගඟ ළඟ තියෙන ඔක්කොම වෙළඳ සැල් ආයෙත් ගන්නවා කියලා කියනවා කියලා. ආපහු ගන්න වෙළඳ සැල් වලට මේ බෙහෙත් ශාලාවත් අයිති වෙන නිසා තමයි මාසී මෙච්චර කලබල වෙලා තියෙන්නේ. මේක ගැන මාස්ටර් යූ එක්ක කතා කරන්න මාස්ටර් යූගේ මන්දිරයට ලියු යනවා වගේම ලියු එක සිචිත් ඇවිත් තියෙනවා. ලියු මාස්ටර් යූට කියනවා එයාලා ඊළඟ පාරේ ඉඳන් වැඩි මුදලක් කුලිය විදියට ගෙවන්න උනත් කැමති නිසා එයාලට බෙහෙත් ශාලාවේ දිගටම ඉන්න ඉඩ දෙන්න කියලා. වෙළඳ සැලක් නිකන් තියෙන එක පහඩුවක් නිසා කොහොමත් ඒක ආයෙත් කාට හරි කුලියට දෙන්න සිද්ධ වෙන නිසා ඒක ආයෙත් එයාලටම දෙන්න කියලා ලියු කියනවා. ඒත් මාස්ටර් යූ කියන්නේ එයාත් නිකම්ම සේවකයෙක් විතරයි කියලා වගේම එයාගේ ස්වාමියා ගොඩක් ධනවත් කෙනෙක් කියලා. බෙහෙත් ශාලාව විතරක් නෙවෙයි මේ මුළු කිංෂුයි නගරයේම හිස් වෙලා තිබ්බත් ඒකෙන් එයාගේ ස්වාමියාගේ ධනයට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා මාස්ටර් යූ කියනවා. ඉතින් මේ විදිහට මාස්ටර් යූ එයාගේ අදහස වෙනස් කරන්නේ නැති නිසා ලියුට සහ සිචීට ආපහු හැරිලා යන්න සිද්ධ වෙනවා. මේ දෙන්න මෙහෙම යද්දී මෙතනට අර කලින් කරත්තෙන් ආව කාන්තාව වෙනවා වගේම මේ කාන්තාව සිචීව දැකලා අඬාගෙන ඇවිත් සිචීගේ කකුල් දෙකේ එල්ලෙනවා. මේ කෙනා තමයි සිචීගේ සේවිකාව වුණ ජින්ගේ. ජින්ගේ අඬාඬ කියන්නේ එයාලා අවුරුදු 10ක් තිස්සේ එයාලගේ දෙවනි මාස්ටර්ව හෙව්වා කියලා. ජින්ගේ සිචීගේ කකුල් දෙක අල්ලගෙන බිම වැටිලා ඉන්නවා දැකලා මේ යූ මන්දිරයේ අයත් සිචීට ආචාර කරනවා. සිචී කියන නමින් මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ දාහුවන් වල ලොකුම වෙළඳ පවුල වෙන තුෂාන් පවුලේ දෙවනි මාස්ටර් කියලා ලියු දැනගන්නවා. ලියුට තේරෙනවා අන්තිමේදී සිචීට එයාගේ පවුල අයත් එක්ක එකතු වෙන්න කාලේ හරි කියලා.
මේ නිසා ලියු සිචීට සමුදීලා ආයෙත් බෙහෙත් ශාලාවට යන්න පිටත් වෙනවා වගේම ජින්යේ යාගේ කකුලෙල්ලිලා ඉන්න නිසා සිචීට ලියුගේ පස්සෙන් යන්න බැරි වෙනවා. ලියු බෙහෙත් ශාලාවට ආවම හැමෝම අහන්නේ මාස්ටර් යූ මොකද්ද කිව්වේ කියලා. ලියු කියනවා මාස්ටර් යූ මේ බෙහෙත් ශාලාව ගන්න නෑ කියලා වගේම ආයෙත් එයාලා කවදාවත් කුලිය ගෙව්වේ නැතත් කවුරුවත් මෙතනට අත තියන්න එන්නේ නෑ කියලා. මොකද ලියු දන්නවා සිචී මේ බෙහෙත් ශාලාව ගන්න දෙන්නේ නෑ කියන එක. ඒත් ඊළඟට මෙයාලා කන්න හදද්දී ජුවන්ගේ බිරිඳ ටියන් අහන්නේ සිචී කොහෙද කියලා. ලියු කියනවා සිචී මාස්ටර් යූගේ මන්දිරේ නැවතුණා කියලා වගේම ආයෙත් මෙහෙට එන්නේ නැති නිසා ඉස්සරහට සිචීට කෑම ලෑස්ති කරන්න එපා කියලා. සිචී මේ නගරේ ධනවත්ම කෙනා වෙන මාස්ටර් යූ ළඟ වැඩ කරනවා කියලා හිතලා මේ හැමෝම සතුටු වුණත් ඇත්ත දන්න ලියුට නම් මේ වෙලාවේ දැනෙන්නේ ලොකු දුකක්. මොකද මේකෙන් ආයෙත් ලියු හිතනවා සිචීට යාගේ පවුල අය හම්බ වුණ නිසා සිචී යාව දාලා ගියා කියලා. මේ නිසා ලියු කන්නෙත් නැතුව ගඟ ළඟට යනවා වගේම මෙතනට සිචී එනවා ලියු එක කතා කරන්න. ලියු සිචීගෙන් අහන්නේ පවුල අයත් එක්ක යන්නේ නැතුව ඇයි තාමත් මෙතන ඉන්නේ කියලා. සිචී කියනවා එයාට දිගටම සිචී විදියට ඉන්න ඕනේ කියලා. මේ ලෝකෙ සිචී කියලා කෙනෙක් නෑ කියලා ලියු මෙතනින් යන්න යනවා. මේ අතරේ ශුවනුත් එයාගේ ඔත්තුකාරින්ගෙන් දැනගන්නවා සිචී විදියට ඉන්නේ තුෂාන් පවුලේ දෙවනි පුතා වෙන තුෂාන් ජින් කියන එක. වැඩි දවසක් යන්න කලින් අවුරුදු 10ක් තිස්සේ අතුරුදහන් වෙලා හිටපු තුෂාන් පවුලේ දෙවනි මාස්ටර්ව හොයාගත්ත කියන ආරංචිය හැම තැනම පැතිරිලා යනවා. ඉතින් මේ කින්ෂුයි නගරයේ ඉන්න කතන්දර කියන පාෂාණ ආත්මය තුෂාන් පවුල ගැන වගේම තුෂාන් ජින් ගැන කතාව හැමෝටම කියනවා. මේක අහගෙන මෙතන ජුවන් වගේම සිචීත් ඉන්නවා. මම මෙතනින් ඉස්සරහට සිචීගේ ඇත්ත නම වෙන ජින් කියන නම පාවිච්චි කරන්නම්. දාහුවන් වල රජ පවුල් 3ක් සහ වංශවත් පවුල් 4ක් තියෙනවා. ඒ වංශවත් පවුල් වලින් එකක් තමයි දාහුවන් වල ධනවත්ම පවුල වෙන තුෂාන් පවුල. තුෂාන් පවුල වලිග නවයේ හිවලුන්ගෙන් පැවතගෙන එන පවුලක් වගේම එයාලා පරම්පරා ගානක් තිස්සෙම ව්‍යාපාර කරගෙන යනවා. තුෂාන් පවුලේ ව්‍යාපාර මුළු දාහුවන් පුරාම පැතිරිලා තියෙනවා වගේම මේ තුෂාන් පවුලට රජවරු දෙන්න පවා ගෞරව කරනවා. පාෂාණ ආත්මයේ තුෂාන් පවුල ගැන මේ දේවල් කියද්දී මෙතනට ලියුත් එනවා වගේම ලියු ජින් ළඟින් නැතුව ෂුවන් ළඟින් ඉඳගන්නවා. ටික වෙලාවකින් ජින් ලියු ළඟට ආවත් ලියු ජින් මෙච්චර ගණන් ගන්නේ නැහැ. ඒ ජින්ට නම් ලියු කියන්නේ ගොඩක් වටින කෙනෙක් කියන එක මේ වෙලාවේ ෂුවන්ටත් තේරෙනවා. මේ අතරේ සිචී කියන්නේ තුෂාන් පවුලේ උරුමකාරයා කියලා දැනගන්න ෂියන්ලු ලියුව හොයාගෙන එනවා. ෂියන්ලු ලියුගෙන් ඇහුවත් මෙහෙ හිටපු කෙනාද ජින් කියන්නේ කියලා ලියු මේකට හරියට උත්තරයක් දෙන්නේ නැහැ. මේකෙන් තරහ යන ෂියන්ලු ලියුගෙන් බෙල්ලෙන් අල්ලගෙන ආයෙත් අහනවා ලියු එක හිටපු කෙනා ඇත්තටම ජින්ද කියලා. ලියු ෂියන්ලුට කියනවා මම ඒක එහෙම නෙවෙයි කිව්වත් ඔයා ඒක පිළිගන්නේ නැහැ කියලා. ෂියන්ලු කියනවා එයාලගේ හමුදා කඳවුරේ මියස්මා කියන රෝගේ පැතිරෙනවා කියලා වගේම ඒ අයට ප්‍රතිකාර කරන්න බෙහෙත් වර්ග ගොඩක් ඕන වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒ ඕන කරන බෙහෙත් ජින්ගෙන් ඉල්ලලා දෙන්න කියලා වගේම එහෙම නැති වුණොත් එයා ලියුව කනවා කියලා ෂියන්ලු කියනවා. ලියු ෂියන්ලුට කියන්නේ එයා ජින් ළඟට යනවට වැඩිය කැමති ෂියන්ලුට කෑමක් වෙන්න කියලා. ෂියන්ලු ලියුට කියනවා මීට අවුරුදු 10කට කලින් ජින්ට වද දීලා මරලා දාන්න හැදුවේ ජින්ගෙම අයියා කියලා. ඒ නිසා එයා ජින්ගේ අයියාගෙන් මේ බෙහෙත් ඉල්ලුවා නම් එයාට ඒ වෙනුවට කරන්න වෙන්නේ ජින්ව මරලා දාන එක විතරයි කියලා ෂියන්ලු කියනවා. ෂියන්ලුගේ මේ කතාව නිසා ජින්ට කරදරයක් වෙයි කියලා හිතලා ලියු කැමති වෙනවා ජින්ගෙන් බෙහෙත් ඉල්ලලා දෙන්න. ජින් මේ වෙද්දි ඉන්නේ ගඟ ළඟ කියලා දන්නවා වුණත් ලියු ආයෙත් ෂියන්ලුගෙන් බේරෙන්න හිතාගෙන ෂියන්ලු එක්ක ජින් මේ වෙද්දි නැවතිලා ඉන්න යූ මන්දිරයට යන්න හදනවා. ඒ ජින් ලියු වෙනකන් ගඟ ළඟට වෙලා ඉන්නවා කියලා දන්න ෂියන්ලු
ලියුග බෙල්ලෙන් අල්ලගෙන ගඟ ළඟට ඇදගෙන යනවා. මේ වෙද්දි ලියුට පිස්සුවෙන් වගේ ආදරය කරන ජින් ලියු එයාව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා දැක්කම සතුට වෙනවා. වුණත් ලියු එක ෂයන්ලු ඉන්නව දැකලා ඒ සතුට එහෙමම නැති වෙලා යනවා. ෂයන්ලු ලියුට ඕන කරන බෙහෙත් ලිස්ට් එක දෙනවා වගේම ලියු මේක ජින්ට දීලා කියනවා එයාට මේ ලිස්ට් එකේ තියෙන බෙහෙත් වලින් ගොඩක් ඕනේ කියලා. ජින් දෙපාරක් හිතන්නේ නැතුව මේකට කැමති වෙනවා වගේම ලියු කියනවා බෙහෙත් ගෙනාවම ඒව ෂයන්ලු ඇවිත් අරගනී කියලා. ලියු මේකට ජින්ට ස්තුති කරනවා වගේම එයාට ස්තුති කරන්න ඕනේ නෑ කියලා ජින් මෙතනින් යනවා. ෂයන්ලු කියපු විදියට වැඩේ කරලා දුන්න නිසා ලියු ආයෙත් බෙහෙත් ශාලාවට යන්න හැදුවත් ෂයන්ලු ලියුව අල්ලගෙන කියන්නේ බෙහෙත් ටික යාගේ අතට ලැබෙනකන් ලියු එයාත් එක්ක ඉන්න ඕනේ කියලා. මෙහෙම කියලා ෂයන්ලු ලියුව චෙන්ග්‍රොන් හමුදා කඳවුරට අරගෙන යනවා. ඒත් මේ යන අතරමඟදී ලියු දිගටම යාගේ ඇස් දෙක වහගෙන ඉන්නේ. මොකද යා චෙන්ග්‍රොන් හමුදා කඳවුර තියෙන තැන දැනගත්ත වරදට අනාගතයේදී ෂයන්ලු යාව මරලා දාන්න පුළුවන් නිසා. මේ වෙලාවෙත් ෂයන්ලුට ලියු ගැන අමුතු විදියේ හැඟීමක් ඇති වෙනවා. වුණත් ෂයන්ලු එයාගේ හැඟීම් ලියුට පෙන්වන්න කැමති වෙන්නේ නැහැ. ෂයන්ලු ලියුට කියනවා මේ කඳවුරේ පිහිටීම ලියුට හොයාගන්න ලේසි වෙන්නේ නැති නිසා ඒ ගැන බය වෙන්න ඕනේ නැහැ කියලා. ඊළඟට ෂයන්ලු ලියුව එයාගේ කූඩාරමට එකගෙන යනවා. මේ වෙද්දී ලියු ෂයන්ලුව පාලනය කරන්න විෂ කෘමියෝ දෙන්නෙක්ව හදලා තියෙනවා. මේ කෘමියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ලියුගේ ශරීරයට ඇතුල් වෙනවා වගේම අනිත් එක ෂයන්ලුගේ ශරීරයට ඇතුල් කරන්න තමයි ලියු උත්සාහ කරන්නේ. මේ විෂ කෘමීන්ගෙන් වෙන්නේ මේ කෘමීන් දෙන්න ශරීරයට ඇතුල් වන පුද්ගලයින් දෙන්නකින් එක්කෙනෙක්ට දැනෙන හැඟීම් දැනීම් ඔක්කොම අනිත් කෙනාටත් දැනෙන එක. ඒ කියන්නේ එක්කෙනෙක්ට දැනෙන වේදනාව දුක වගේ දේවල් ඔක්කොම අනිත් කෙනාටත් දැනෙනවා. කොහොම හරි ඉතින් ලියු හොරෙන්ම ෂයන්ලුගේ ශරීරයට අනිත් කෘමියාව ඇතුල් කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නෑ වගේම ඒ කෘමියා ආපහු ලියු ළඟ තියෙන වෝල්නට් එකටම එනවා. මේ වෙලාවේ ෂයන්ලු හැරෙන නිසා ලියු ආයෙත් පස්සේ දවසක උත්සාහ කරන්න හිතාගෙන දැනට ඒ වැඩේ අතෑරලා දානවා. ඊළඟ දවසේ උදේ ලියු හැරෙද්දී ෂයන්ලු හමුදාව පුහුණු කරන ගමන් ඉන්නේ කියලා දකිනවා. යක්ෂයන් කියන්නේ සාමාන්‍යයෙන් කම්මැලි කිසිම ඉවසීමක් නැති අය වුණත් ලියුට තේරෙනවා ෂයන්ලු සාමාන්‍ය යක්ෂයන්ගෙන් වෙනස් කියලා. මේ වෙලාවේ ලියුට ෂයන්ලුව වෙනස්ම පුද්ගලයෙක් විදියට පේනවා. මේ වෙද්දි මියස්මා රෝගයෙන් දවසකට මැරෙන සොල්දාදුවන් ගාන වැඩි වෙලා තියෙනවා වගේම මේ දවසේ ෂයන්ලු මැරෙන සොල්දාදුවන්ව ගෞරවයෙන් ආදාහනය කරනවා. චෙන්ග්‍රොන් හමුදාව එයාලගේ මැරුණ සොල්දාදුවන්ට ගෞරව කරන විදිය දැකලා ලියු පුදුම වෙනවා. ඊළඟට ලියු ෂයන්ලු ළඟට ගිහින් සමාව ඉල්ලනවා. එයා කලින් දවසක ෂයන්ලුට චෙන්ග්‍රොන් හමුදාව පාවලා දෙන්න කියලා කියපු එකට. ෂයන්ලු මේ වෙලාවේ කියන්නේ එයාලට ඉක්මනටම බෙහෙත් ලැබුණා නම් සොල්දාදුවන්ට තව ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ෂයන්ලු කියනවා සොල්දාදුවෙක්ට ලබන්න පුළුවන් හොඳම මරණය තමයි සටනේදි මැරෙන එක කියලා. වගේම සොල්දාදුවන් මේ විදියට ලෙඩක් නිසා මැරිලා යන එක එයාට බලාගෙන ඉන්න බෑ කියලා. මේ වෙද්දි චෙන්ග්‍රොන් හමුදා කඳවුරේ පැතිරිලා යන රෝගය ගැන ෂුවන් දැනගෙන තියෙනවා. වගේම මේ නිසා ෂුවන් කලින්ම මේ රෝගයට ප්‍රතිකාර කරන්න ඕන කරන බෙහෙත් ඔක්කොම ඔසුසැල් වලින් අරගෙන හංගලා තියෙනවා. ෂුවන් උත්සාහ කරන්නේ මේ විදියට හරි චෙන්ග්‍රොන් හමුදාව විනාශ කරලා ෂයන්ලුව යටත් කරගන්න. මේ අතරේ ලියු එයාට හොයාගන්න පුළුවන් බෙහෙත් පැලෑටි වලින් මේ රෝගය පාලනය කරන්න බෙහෙත් කසායක් හදනවා. වගේම මේ කසායේ ගුණය වැඩි කරන්න ලියු එයාගේ ලේ මේ කසායට දානවා. ලියුට ඕන කරන්නේ ජින් බෙහෙත් ගෙනත් දෙනකන්වත් මේ සැබළුන්ව ජීවත් කරවන්න. එක අතකින් එන ලේ මදි නිසා ලියු එයාගේ අනිත් අතත් කපා ගන්න උත්සාහ කරනවා. වගේම මේක දකින ෂයන්ලු ලියු එයාගේ කූඩාරමට ඇදගෙන යනවා. ෂයන්ලු තරහෙන් ලියුගෙන් අහන්නේ මැරෙන්න ඔච්චරටම ආසද කියලා.
ලියෝ කියනවා බෙහෙත් ටික එනකන්වත් සොල්දාදුවන්ව බේරගන්න ඕන නිසායි එයා එහෙම කරේ කියලා. ෂියාංලූ ලියෝට කියනවා මෙතන ගොඩක් අය ඉන්න නිසා ලියෝ ගලේ ඉවර වෙනකම්ම දැම්මත් ඒක මදි කියලා වගේම ඒ නිසා ආයෙත් ඒ වගේ මෝඩ වැඩක් කරන්න එපා කියලා. මේ වෙලාවේ ජින් බෙහෙත් ඔක්කොම සූදානම් කළා කියලා චබි ෂියාංලූට සිග්නල් එකක් දෙනවා. මේකෙන් සතුටු වෙන ලියු එක පාරටම ෂියාංලූට ලඟ වෙන නිසා ෂියාංලූ ෂොක් වෙනවා. ඊළඟට ලියු සහ ෂියාංලූ ගඟ ළඟට යනවා ජින්ව හම්බ වෙන්න. ජින් බෙහෙත් තියෙන තැන ෂියාංලූට කියනවා වගේම ෂියාංලූ මෙතනින් යන්න යනවා. ෂියාංලූ මෙතනින් යද්දී ලියු සතුටින් ඒ දිහා බලාගෙන ඉන්නවා වගේම මේක දකින ජින් ලියුගෙන් අහන්නේ ලියු ෂියාංලූ ගැන එච්චරටම හිතනවද කියලා. ලියෝ කියනවා එයා එයාගේ යාළුවට උදව්වක් කරනවා විතරයි කියලා. ඊළඟට ලියෝ ෂියාංලූට උදව් කරපු එකට ජින්ට ස්තුති කළා මෙතනින් යන්න යනවා. මේ දවසේ ෂියාංලූ බෙහෙත් අරගෙන එන්න ජින් කියපු තැනට ගියත් මෙතන හැංගිලා හිටපු පිරිසක් ෂියාංලූට පහර දෙනවා. මේ අතරේ නිදාගෙන ඉන්න ලියෝ ගැස්සිලා හැරෙනවා වගේම ලියෝ දකිනවා එයාගේ ඇඳ උඩ ඉඳගෙන ඉන්න ෂියාංලූව. ෂියාංලූට තුවාල වෙලා කියලා දකින ලියු එයාගේ කැමැත්තෙන්ම ලේ බොන්න දෙනවා වගේම ලියු ෂියාංලූගෙන් අහනවා බෙහෙත් ටික අරගත්තද කියලා. ෂියාංලූ කියනවා බෙහෙත් තියෙන තැන ගැන කවුරු හරි විස්තර පිට කරලා තියෙනවා කියලා වගේම පිටිසක් හැංගිලා ඉඳලා එයාට පහර දීලා බෙහෙත් ටික අරගෙන ගියා කියලා. ඒ වගේම ෂියාංලූ කියනවා කලින් පාරත් එයාට පහර දෙන්න හැදුවේ ඒ අයම තමයි කියලා. ෂියාංලූ දන්නේ නැති වුණාට කලින් පාරයාට පහර දුන්නේ ෂුවන්ගේ අය කියලා. ඒ දවසේ වයින් ගබඩාවේ ඉද්දී ලියු ඒ ගැන දැනගත්ත නිසා ලියු දන්නවා බෙහෙත් ටික දැන් ඇත්තේ ෂුවන්ගේ ගබඩාවේ කියන එක. මේක කරේ කවුද කියලා ලියු දන්නවා කියලා දැනගත්තම ෂියාංලූ ලියුව බය කරලා ඒ ගැන අහනවා වගේම ලියු කියනවා ඒක කරේ ෂුවන් කියන එක. ඒ වගේම ලියෝ කියනවා කාවවත් මරන්නේ නැතුව ආයෙත් බෙහෙත් ටික අරගන්න එයා ෂියාංලූට උදව් කරන්නම් කියලා. ඉතින් ෂියාංලූ ලියෝව විශ්වාස කරලා ලියෝට උදව් කරන්න එයාගේ සෙබළු හතර දෙනෙක්වත් දෙනවා. ඊළඟට ෂියාංලූ ෂුවන්ව හොයාගෙන යන්න පිටත් වෙනවා වගේම මේ වෙලාවේ ලියෝ ෂියාංලූට කියනවා මැරෙන්න එපා කියලා. ලියුගේ සැලැස්ම තමයි ආනියන්ව පැහැරගෙන ෂුවන්ට තර්ජනය කළා බෙහෙත් අරගන්න එක. මේ නිසා මුලින්ම ලියු ෂුවන්ගේ සේවකයාට කියනවා ෂුවන් ෂියාංලූ එක සටන් කරලා හොඳටම තුවාල වෙලා කියලා. මේක අහලා කලබල වෙන ෂුවන්ගේ සේවකයා ෂුවන් හොයාගෙන යන්න පිටත් වෙනවා. ඊළඟට ලියු ආනියන්ව තරහ ගස්සලා පැනලා දුවනවා වගේම පොඩි දෙයටත් තරහ ගන්න ආනියන් හයිටැන් එක ලියුව මරන්න පස්සෙන් පන්නනවා. මෙහෙම පන්නන අතරේ ෂියාංලූගේ කෙනෙක් හයිටැන්ව සිහි නැති කරලා ආනියන්ව පැහැරගත්තා කියලා නෝට් එකක් දාලා යනවා වගේම ලියුගේ සැලැස්මේ විදියටම මෙයාලා ආනියන්වත් පැහැරගන්නවා. මේ අතරේ ෂියාංලූ සහ ෂුවන් දෙන්න සටනකට සූදානම් වෙනවා. ෂුවන් ෂියාංලූට කියනවා එයා ෂියාංලූට ඔප්ෂන්ස් දෙකක් දෙන්නම් කියලා. එක්කෝ එයාගේ යටතේ වැඩ කරන්න නැත්නම් එයාගේ අතින් මැරෙන්න කියලා ෂුවන් ෂියාංලූට කියනවා. ෂියාංලූ කියනවා එයා ෂුවන්ට ඔප්ෂන්ස් දෙකක් දෙනවා කියලා. එක්කෝ මාව මරන්න නැත්නම් මම ඔයාව මරනවා කියලා ෂියාංලූ කියනවා. ඊළඟට මේ දෙන්න සටන් කරන්න පටන් ගන්නවා වගේම මේ සටන අතරේ ෂුවන් ළඟ තිබිලා ෂියන්වල රජපෞලේ ලාංඡනේ බිම වැටෙනවා. මේක දැකලා ෂියාංලූ පුදුම වෙනවා වගේම මේ වෙලාවේ ෂුවන්ගේ ආරක්ෂකෙන් ෂියාංලූව අල්ලගන්න මෙතනට එනවා. ඒත් එක්කම ලියු එක්ක ඉන්න අයගෙන් සිග්නල් එකක් එනවා එයාලා ආනියන්ව පැහැරගත්ත කියලා. මේ නිසා ෂියාංලූ එයාට තවත් වැඩක් තියෙනවා කියලා මෙතනින් පැනලා යනවා. මේ වෙද්දි ලියු ආනියන්ව පැහැරගෙන තියෙනවා වගේම ආනියන් ලියුට කියන්නේ මේ ගැන ෂුවන් දැනගත්තම ලියුට දරුණු විදියට මැරෙන්න සිද්ධ වෙයි කියලා. ඒත් ඉතින් ලියු නම් ආනියන් කියන කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව තවත් ආනියන්ව තරහ ගස්සනවා. මේ අතරේ සිද්ධ වුණ දේ ගැන දැනගත්ත ෂුවන් බය වෙනවා එයාට ෂාවෝ යාවෝ නැති වුණ විදියටම ආනියන්වත් නැති වෙයි කියලා.
මේ නිසා ෂුවන් තරහෙන් යනවා ආනියන්ට කරදර කරපු හැම කෙනෙක්වම මරණවා කියලා හිතාගෙන. මේ වෙද්දි ෂියන්ලු දන්නවා ෂුවන් කියන්නේ ඇත්තටම කවුද කියන එක. ඒත් ඒක තාමත් තහවුරු කරගන්න විදියක් නැති නිසා ෂියන්ලු මේ ගැන ලියුට කියන්න හදලා ආයෙත් නොකිය ඉන්න තීරණය කරනවා. මේ වෙලාවේ මෙතනට එන චබි ෂියන්ලුට කියනවා ෂුවන් බෙහෙත් බාර දුන්න කියලා. මේ නිසා ලියු ආනියන්ව ෂුවන්ට බාර දෙන්න අරගෙන යනවා. යන අතරමගදී ආනියන් ලියුට කියන්නේ එයාගේ අයියා ෂුවන් ලියු මේ කරපු දේ නිසා ලියුව පණ පිටින් තියෙන එකක් නෑ කියලා. ආනියන් මේ කියන කතාව ඇත්ත කියලා තේරුම් ගන්න ලියු කරන්නේ එයා ළඟ තියෙන දෙයක් බලෙන්ම ආනියන්ට කවණ එක. ලියු කියනවා එයා ආනියන්ට දුන්නේ විෂ වර්ගයක් කියලා වගේම ඒකට ප්‍රතිවිෂ තියෙන්නේ එයා ළඟ විතරයි කියලා. ඒ නිසා ෂුවන් එයාව මැරුවොත් ආනියන්ටත් මැරෙන්න සිද්ධ වෙනවා කියලා ලියු කියනවා. මේ වෙලාවේ ලියු ආනියන්ව තවත් බය කරන්න එයා ආනියන්ට අතවර කරන්න හදන විදියට රඟපානවා වගේම ලියු කියන්නේ කාන්තාවක් කියලා දන්නේ නැති ආනියන් මේ වෙලාවේ හොඳටම අඬන්න පටන් ගන්නවා. ලියු ආනියන්ව ෂුවන්ට බාර දෙනවා වගේම ෂුවන් දෙපාරක් හිතන්නේ නැතුව ලියුට එයාගේ බලයෙන් පහර දෙනවා. ලියු හිතපු විදියටම ෂුවන්ගේ ආරක්ෂකයින් ලියුව අල්ලගෙන එයාලත් එක්ක අරගෙන යනවා. ආනියන් අඬන්න ෂුවන්ට කියනවා ලියු එයාට වස දුන්න කියලා. මේ වෙද්දී ලියුව වදකාගාරේ හිර කරලා තියෙනවා වුණත් ලියු ප්‍රතිවිෂ දෙන එක ප්‍රතික්ෂේප කරන නිසා ෂුවන් වදකෙයින්ට අඬ කරනවා ලියුව මරන්නේ නැතුව දෙන්න පුළුවන් උපරිම වද දීලා ප්‍රතිවිෂ ඉල්ල ගන්න කියලා. ඉතින් මේ වදකෙයින් මුලින්ම මිනී කන පණුව පිරුණු පෙට්ටියකට ලියුගේ අද්දක දානවා වගේම ලියුට කෑ ගහන්න බැරි වෙන්න කටට රෙද්දක් ඔබලා මෙතනින් යන්න යනවා. මේ වෙලාවේ ලියු එයා ෂියන්ලුට ඇතුල් කරන්න හදපු විෂ කෘමියව ෂුවන්ගේ ඇඟට ඇතුල් වෙන්න කියලා අණ කරලා යවනවා. මේ වෙලාවේ ෂුවන් ඉන්නේ ආනියන් ළඟ වගේම ෂුවන්ට මේ වෙලාවේ ෂාඔයාව මතක් වෙනවා. ඒත් ෂුවන් දන්නේ නෑ එයා මේ වෙද්දිත් මරණයටත් වඩා දරුණු වේදනාවක් දැනෙන විදියට වද දෙන්නේ එයාගේ නංගි ෂාඔයාවට කියන එක. මේ වෙලාවේ ෂාඔයාවත් එයාට දැනෙන වේදනාව අඩු කරගන්නේ එයාගේ පොඩි කාලේ ෂුවන් එක්ක බැඳුණු මතකයන් ගැන මතක් කරලා. මේ වෙලාවේ ලියු යවපු විෂ කෘමියා ලියුට ඕනේ වුණ විදියටම ෂුවන් ගෙඟට ඇතුල් වෙනවා වුණත් ෂුවන් දන්නේ නෑ එයාට මේ සිද්ධ වුණ දේ ගැන. ඊළඟ දවසේ ෂියන්ලුව හම්බ වෙන්න එන ජින් ෂියන්ලුට ලියුව බේරගන්න කියලා කියනවා වගේම ඒ වෙනුවෙන් එයා ෂියන්ලුට ඕන කරන ගාන ගෙවන්නම් කියලා කියනවා. මුළු රැයක්ම වද දුන්නත් ලියු ප්‍රතිවිෂ ගැන කිසිම දෙයක් කියලා නෑ වගේම මේ දවසේ රැ ෂියන්ලු ලියුව මෙතනින් බේරගෙන එයාලගේ හමුදා කඳවුර ළඟ තියෙන අතෑල්ල දාපු ගෙදරකට අරගෙන යනවා. ඊළඟ දවසේ උදේ ලියුව ඇහැරෙද්දී දකිනවා ජින් එයාලඟ ඉන්නවා කියලා. ලියුගේ අත් දෙකට දරුණු විදියට තුවාල වෙලා තිබ්බත් ලියුවේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව හිනා වෙනවා. ජින් ලියුගෙන් රිදෙන්නේ නැද්ද කියලා අහති ලියු කියනවා වේදනානාශක වැඩ කරන නිසා රිදෙන්නේ නැහැ කියලා. ජින් ලියුට කියනවා ප්‍රතිවිෂ එයාට දෙන්න එයා එක ෂුවන්ට දීලා මේ තරහ ඉවර කරලා දාන්නම් කියලා. ලියු කියනවා එයා ඇත්තටම ආනියන්ට වස දුන්නේ නැහැ කියලා වගේම එයාව මරණයකින් බේරෙන්න ඕන නිසයි ඒ වගේ බොරුවක් කිව්වා කියලා. ඒ වගේම ලියු කියනවා එයා වස දුන්න කෙනා ආනියන් නෙවෙයි ෂුවන් කියලා. මේක අහලා පුදුම වෙන ජින් ඒ විෂ ගැන අහනවා වගේම ලියු එයා ෂුවන්ගේ ඇඟේ සහ එයාගේ ඇඟේ ඉන්න විෂ කෘමීන් දෙන්න ගැන ජින්ට කියනවා. ඒ වගේම ලියු කියනවා එයා ඒ කෘමියව ෂියන්ලුගේ ඇඟට ඇතුල් කරන්න හිතාගෙන හිටියත් අන්තිමේදී ෂුවන්ගේ ඇඟට ඇතුල් කරන්න සිද්ධ වුණා කියලා. ජින් අහනවා ඒ කෘමියාගේ ලියුට හානියක් වෙන්නේ නැද්ද කියලා. ලියු කියනවා ඒකෙන් එයාට කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා වගේම වේදනාවක් දැනෙන එක විතරයි වෙන්නේ කියලා. මේ වෙලාවේ අපිට පෙන්නන්නේ ෂියන්ලු එළිය ගහක් උඩට වෙලා ලියු සහ ජින් කතා කරන දේවල් ඔක්කොම අහගෙන ඉඳලා තියෙන්නේ කියලා.
මේ දවස රෑ එළියට එන ලියෝ ෂියන්ලූ මෙතන ගහක් උඩ ඉන්නවා කියලා දකිනවා වගේම ලියෝ ෂියන්ලූගෙන් අහනවා කොයි වෙලාවෙ ඉඳන්ද මෙතන ඉන්නේ කියලා. ෂියන්ලූ කියනවා ඔයා මගේ ඇඟට විෂ ක්‍රමයක් ඇතුල් කරන්න හැදුවා කියලා මට ආරංචි වුණා කියලා. ලියෝ ෂියන්ලූට කියන්නේ එයා එක ෂියන්ලූගේ ඇඟට දැම්මේ නෑ කියලා වගේම ඒ වෙනුවට ඒක එයා ෂුවන්ට දැම්මා කියලා. ෂියන්ලූ ලියෝගෙන් ෂුවන්ට දාපු විෂ ක්‍රමිය ගැන තවත් විස්තර අහනවා වගේම ලියෝ කියනවා ඒක වැඩ කරන්න තව ටිකක් වෙලා යනවා කියලා වගේම ඒක අයින් කරන්න පුළුවන් එයාට විතරයි කියලා. ඊළඟ දවසේ උදේ ජින් ගොඩක් මිල අධික දුර්ලභ වේදනානාශක දියරයක් ගැන ලියෝ ඉන්න තැනින් තියලා යනවා වගේම මේ වෙලාවේ ෂියන්ලූට ජින් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මොකද මේ වගේ වටින දේවල් ලියුට දෙන්න ෂියන්ලූට පුළුවන්කමක් නැති නිසා. මේ වෙද්දි කලින් දවසේ වේදනානාශක වල බලය ඉවර වෙලා නිසා ලියුගේ අත්වල ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් ඒ වේදනාවම ෂුවන්ටත් දැනෙන්න දෙන්න ඕන නිසා ලියු වේදනානාශක ගන්නේ නැතුව කෑක ගහ ඉන්නවා. ලියු තමන්ටම මේ විදියට වද දී ගන්න එකට ෂියන්ලූ ලියුට බනිනවා වගේම මේකෙන් තරහ යන ලියු ෂියන්ලූට බනින්න හැරෙද්දිම එයාගේ අත කණුවක වදිනවා. මේක දකින ෂියන්ලූ කලබල වෙලා ඉක්මන්ටම ලියු ළඟට එන්න හැතුවත් ලියු ජින්ගෙන් අතිබ වේදනානාශක දියරයකට එයාගේ අත් දෙක දානවා. මේකෙන් ෂියන්ලූට ආයෙත් ඉරිසියාවක් වගේම එයාට එයාගේ ආදරේ ලියුට පෙන්වන්න බැරි එක ගැන ලොකු දුකක් දැනෙනවා. ලියු වේදනාවෙන් ඉන්න එක දැක්කම ෂියන්ලූගේ හිත ගොඩක් රිදෙනවා. මේ නිසා ෂියන්ලූ ආයෙත් ලියුට බනින්නේ මෝඩ වැඩ කරන්නේ නැතුව වේදනානාශක ගන්න කියලා. ඒත් මේකෙන් තරහ යන ලියු ෂියන්ලූට බැනලා මෙතනින් යන්න යනවා. මේ අතරේ ෂුවන්ගේ අත් දෙකේ දරා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වෙලා තියෙනවා වුණත් මේකට හේතුව නගරේ ඉන්න දක්ෂම වෛද්‍යවරයාටවත් හොයාගන්න බැරි වෙනවා. මේ වෛද්‍යවරයා කියනවා මේක විෂ වර්ගයක් නිසා වෙන දෙයක් වෙන්න ඕනේ වුණත් එයා ඒකට ප්‍රතිකාරයක් දන්නේ නැහැ කියලා. මේකෙන් මෙයාලා දැනගන්නවා මේකත් ලියුගේ වැඩක් කියන එක. ඊළඟ දවසේ ලියුගේ හાર્ට් බීට් එක වැඩි වෙලා කියලා එයාට තේරෙනවා. මේකෙන් ලියු දැනගන්නවා ෂුවන් මේ ළඟටම ඇවිත් ඉන්නවා කියන එක. මොකද මේ ක්‍රමීන් දෙන්න ඉන්න පුද්ගලයින් දෙන්න ළඟදී තමයි මේ විදියට හાર્ට් බීට් එක වැඩි වෙන්නේ. චුවන් එනවා කියලා දැනගත්ත ෂියන්ලූ මේ වෙද්දි චුවන් එක සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්න කියලා ලියු දකිනවා. මේ සටන මරණය වෙනකම්ම සිද්ධ වෙන එකක් කියලා තේරුම් ගත්ත ලියු ෂියන්ලූට කියනවා ආයෙත් පණ පිටින් එන්න කියලා. ෂියන්ලූ එයාගේ සෙබළු එක්ක සටනට යනවා වගේම ලියු හැංගිලා මේ සටන දිහා බලන් ඉන්නවා. චුවන් මේ වෙලාවේ ෂියන්ලූට කියන්නේ එයාව ෂියන්ලූ එක්ක සටන් කරන්න නෙවෙයි එයාව ලියු අරන් යන්න කියලා. ෂියන්ලූ ෂුවන්ට කියනවා ඒත් එයාට ඕන කරන්න ෂුවන්ව මරන්න කියලා. ෂුවන් සහ ෂියන්ලූ දෙන්න සටන් කරන්න පටන් ගන්නවා වගේම මේ වෙලාවේ ලියු ෂියන්ලූට උදව්වක් විදියට එයාගේ අත ගලක ගහලා තුවාල කරගන්නවා. ඒත් එක්කම ෂුවන්ගේ අත ත්‍රිදෙන්න පටන් ගන්නවා වගේම ෂුවන් දකිනවා මේක කරන්නේ ලියු කියන එක. ෂුවන් ලියුට පහර දෙන්න හදනවා වගේම ෂියන්ලූ ලියුගේ ඉස්සරහට ඇවිත් ෂුවන්ට පහර දෙනවා. ඊළඟට ෂියන්ලූ කියන නිසා ලියු එයාගේ අනිත් අත වගේම කකුලකුත් ගලේ හැප්පලා තුවාල කරගන්නවා. මේකෙන් ෂියන්ලූට ෂුවන්ට පහර දෙන්න පුළුවන් වෙනවා. ඒත් මේ වෙලාවේ ෂුවන් ළඟ තිබ්බ ෂාඔයාවෝ දුන්න හිවල් වලිගේ බිම වැටෙනවා වගේම මේක දකින ලියු තේරුම් ගන්නවා මේ ඉන්නේ යාගේ අයියා ෂුවන් කියන එක. අන්තිමේදී යාගේ අයියව හොයාගන්න පුළුවන් වුණ එක ගැන ලියුට ගොඩක් සතුටු හිතෙනවා වගේම ලියුට මේ වෙලාවේ හොඳටම ඇඬෙනවා. මේ අතරේ ෂියන්ලූ ෂුවන්ට හොඳටම පහර දෙනවා වගේම ෂියන්ලූ එයාගේ උල් නියපොතු වලින් ඇනලා ෂුවන්ව මරන්න උත්සාහ කරනවා. ෂියන්ලූ යාව මරන්නේත් ෂුවන්ට මේ වෙලාවේ මතක් වෙනවා එයා ෂාඔයාව ජේට් කන්දෙන් ආයෙත් ෂියන් මාලිගාවට එක්කගෙන යනවා කියලා වුණ පොරොන්දුව. ෂුවන්ට යාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න බැරි වුණ නිසා ෂුවන් යාගේ අවසාන මොහොතේ ෂාඔයාවගෙන් සමාව ඉල්ලනවා. ඒත් මේ වෙලාවේ මැද්දට පනින ලියු ෂුවන්ව බේරගන්නවා වගේම
මේකෙන් චියංලූ වගේම ෂුවනුත් චොක් වෙනවා. ලියෝ හිවල් වලිගේ තියෙන බොක්ස් එක ආයෙත් ෂුවන්ටම දීලා ෂුවන්ට මෙතනින් පැනලා යන්න කියනවා. ෂියන්ලූ ෂුවන්ව අල්ලගන්න ආවත් ලියෝ ෂියන්ලූගේ කකුලේ එල්ලිලා යන්න දෙන්නේ නැතුව ඉන්නවා වගේම මේකෙන් ෂියන්ලූට හොඳටම තරහ යනවා. මේ නිසා ෂියන්ලූට ලියෝව මරන්න හිතුණත් ෂියන්ලූට පුළුවන්කමක් නැහැ ලියෝට ඒ වගේ දෙයක් කරන්න. මේ වෙලාවේ ලියෝට සිහිය නැති වෙනවා වගේම ෂියන්ලූ ලියෝ දිහා බලාගෙන කියන්නේ මගේ සැලැස්ම විනාශ කරපු ඔයාට මම මොනවද කරන්න ඕනි කියලා. මේ වෙද්දී ෂුවන් ආරක්ෂිතව ආයෙත් ගිහින් තියෙනවා වගේම ෂුවන් වෛද්‍යවරයාගෙන් අහලා එයාගේ ඇඟ ඇතුලේ ඉන්න විෂ කෘමිය ගැන දැනගන්නවා. ෂුවන් මේ වෙලාවේ හිතන්නේ ලියෝ එයාව බේරගත්තේ ලියෝට මොකක් හරි යටි අරමුණක් තියෙන නිසා කියලා. මේ නිසා ෂුවන් එයාගේ ආරක්ෂකයාට අණ කරනවා ලියෝගේ බෙහෙත් ශාලාව ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. මේ අතර ෂියන්ලූ ලියෝව බෙහෙත් කරන්න අරගෙන ගිහින් තියෙනවා. ෂියන්ලූටත් මේ වෙද්දි හොඳටම තුවාල වෙලා තිබ්බත් එයාට හොයාගන්න පුළුවන් වුණ ඔක්කොම බෙහෙත් ලියෝ ගැඟට ඇතුල් කරනවා වගේම මේකෙන් ෂියන්ලූ තවත් දුර්වල වෙනවා. මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඉක්මනටම ඊළඟ කොටසින් හම්බ වෙනකන් අපේ යාළුවන්ට සුබ දවසක්.